ආයුර්වේදය තුල මොන වගේද කොරෝනා මර්ධනය සඳහා තියෙන උපදෙස් මොන වගේ ක්‍රම සහ විදිද තියෙන සහ මේ පවතින තත්ත්වය පිළිබඳව දැන කියා ගන්නට අපි බොහොම ගෞරවණීය ලෙසින් මැදිරියට කැඳවා ගත්තා හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි වෛද්‍යතුමන් වයිබන් සුබෝදසයි වයිබන් බොනවන් බොනවන් අනිවාර්යෙන්ම මොකද මේ අකන්ද කාඩු එවැගේම වැලසතර නාවික හමුදා කඳවුරේ අපිට තිබිච්ච තත්ත්වය වගේ නෙමෙයි මේ තත්ත්වය අතිශය බරපතල තත්ත්වයක් විදිහට අපිට හැම කෙනෙක්ම දැනෙනවා මේ වෙනකොට රටේ විවිධ ප්‍රදේශවලට පොලිස් බල ප්‍රදේශවලට ඇඳුරු නීතිය දාලා නිරෝධායන ක්‍රියාවලීන් බොහොම හොඳින් පවත්වගෙන යන්නේ මේ රටේ ආරක්ෂාවට පුද්ගලයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමාට මොකද හිතෙන්නේ මේ පවත්නා තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම මේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පිළිබඳව ඔබතුමාට තියෙන මොන වගේ අදහසක් මූලික වශයෙන් මේක ගැන ජනතාව මම හිතන්නේ දැන් අපි අවුරුද්දක් තිස්සේ මේ ගැන කතා කළා මට මතකයි මම පෙබරවාරි මාසෙත් ඔබේ ආයතනයත් සමගත් මේ සම්බන්ධව කතා කළා එවැනි තත්ත්වයක් තුල මේ වෙනකොට කලින් තත්ත්වයට වඩා සුවිශේෂී තත්ත්වයක් තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ එතකොට අපි කලින් එක රෝගියෙක් දෙන්නෙක් වාර්තා වුණාම තමයි අපි බරපතල විදිහට කලබල වුණා විතරක් නෙවෙයි අපි ඇත්තටම කාර්යක්ෂම වුණා කාර්යක්ෂම වෙලා ඒක පාලනය කර ගැනීමට හැකි වුණා නමුත් මේ මොහොත වෙනකොට දින 3ක් වෙනකොට 1500 දක්වා ඉහළ යනවා විතරක් නෙවෙයි අපිට වාර්තා නොවන විශාල පිරිසකට මේක මේක රෝගේ බෝ වෙලාද අතුල් වෙලාද කියන තහවුරුව ගන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ රටේ මේ මිලියන 20ක් වෙන සියලු ජනතාවම මේකෙදි තනි තනිව පුද්ගලිකව තමන්ගේ සෞඛ්‍ය ගැන වෙනදට වැඩිය සැලකිලිමත් වෙන්න. අනිවාර්යයෙන්. ඒක තමයි අංක 1. ඊට පස්සේ ඔබෙන් මගෙන් ඇහුවා මේ දේශීය වෛද්‍ය ක්‍රමේ එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමේට මේකේ මොකක්ද තියෙන පිළියම කියලා. තව පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන මම හිතන්නේ මේ දිගින් දිගටමත් අපි පැහැදිලි කරුවා කොවිඩ් කියන රෝගී තත්ත්වයක් සම්බන්ධව ලෝකය දැනගන්නෙත් මෑත යුගයේ වෛරස් පිළිබඳ දන්නවා නමුත් කොවිඩ් නැමැති වෛරසය සම්බන්ධව කොවිඩ් වර්ග කීපයක් තිබිලා තියෙනවා නමුත් මේ කොවිඩ් කියන වෛරසය සම්බන්ධව දැනගන්නේ ඇත්තරම මේ 2020 අවුරුද්දේ එහෙම නැත්නම් 2019 අවුරුද්දේ අගභාගයේ වෙනකොට මේ තරම් තත්ත්වේ. එතකොට ඒ නිසා අපි අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ඒකට නිශ්චිත වූ ඖෂධයක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක මට නම් පුද්ගලිකව පිළිගන්න බෑ. මොකද එහෙම රෝගයක් ගැන දන්නේ නැතිව අපිට පුළුවන් කමක් නැහැ එහෙම රෝගයකට බෙහෙතක් තියෙනවා කියලා කියන්න. ඒක අපිට විතරක් නෙමෙයි බටහිර වෛද්‍යවරුන්ටත් වෙනත් ලෝකයේ තියෙනවා සාමාන්‍යයෙන් සම්මත වූ වෛද්‍ය ක්‍රමයන් 18ක් 20ක් ඒ කාටවත්වත් ඒකට නිශ්චිත පිළිතුරක් නැහැ. ඒක නිසා තමයි අද වෙනකොට ලෝකයේ ලෙඩකින් මියගිය මේ වගේ වන රෝගයකින් මියගිය වැඩිම සංඛ්‍යාව වාර්තා වෙන්නේ. ලක්ෂ 10ක් පැනලා. මොකද ස්පැනිෂ් පීව කියලා එකෙදි ලක්ෂ 5යි මියගිය. එතකොට මේ තත්ත්වය තුළ අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේකට තවමත් කිසිවෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැහැ. හැබැයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ගේ ඒ රෝගයෙන් ගොදුරු වෙලා මිය යන තත්ත්වය පාලනය කිරීම සඳහා වන අපි කවුරුත් කතා කරන ප්‍රතිශක්ති ජනක ආහාර හා ඖෂධ විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා අපි ඒකද කළ යුතු වත්පිළිවෙත් කියලා අපි කියන්නේ කළ යුතු වත්පිළිවෙත් සහ එවැනි වූ ආහාර වර්ග සහ එවැනි වූ ඖෂධ වර්ග ලබා ගැනීම තුළ අපිට අපි දැන් මේ අවුරුද්ද මුලදිත් කවුරුත් අගය කළේ නැහැ අපි ගැන කනගාටුවෙන් කියනවා මොකද අපි පළත් සභාව තමයි ඇත්තම ක්‍රියාත්මක වුණේ පළත් සභාවල පළත් ආයුර්ද කොමසාරිස්වරු සහ ආයුර්වේදයේ සිටින ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු තමන්ගේ අතින් වියදම් කරගෙන ගොඩක් දේවල් කළේ පවුල් ලක්ෂ 12කට ඒව බෙදුවා. ඔය කන්ද කාඩු සහ අනිකුත් ආරක්ෂිත ස්ථානවල පවා ඒව බෙදා හැරියා. ඒ තුල මිය යන සංඛ්‍යාව අඩු වුණා 13කින් අපි ඒක වාසනාවන්ත. ඉතින් ඒ නිසා මේ වගේ දේකදී අපි ඉතා පැහැදිලිව කියන්නේ අපි මේකට රජයට යෝජනාවකුත් දුන්නා. දැන් ඒ යෝජනාවත් දැන් පුස්කමින් තියෙනවා. මූලික දේ තමයි මම ඔබතුමී කිව්වාගේ පළාත් දෙකක ආයුර්ද කොමසාරිස් හැටියට හිටියා අපි දිගින් දිගට ඉදිරිපත් කරපු දෙයක් තමයි
මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ රෝගය සහ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය පරිපාලනය. අනිත් එක තමයි වෛද්‍ය ක්‍රමයේ සතු දැනුම ජනතාව අතර විධිමත් ක්‍රියාත්මක කිරීම. ඔය කාරණා දෙකේදී වැදගත්ම දේ තමයි දේශීය වෛද්‍ය ශේෂ්‍ය පරිපාලනය. නමුත් අවාසනාවකට නිදහසෙන් පස්සෙම මේ ශේෂ්‍ය පරිපාලනය කිරීම කවදාවත් වෛද්‍යරෙකුට දීලා නැහැ. ඒක 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 මම මේ ශේෂ්‍යකට විරුද්ධව කියනවා නෙමෙයි. ඒ නිසාම විවිධ පරිබාහිර පුද්ගලයෝ ඇවිල්ලා ඔවුන්ගේ ඔළුවේ තියෙන දේවල් විටින් විට කවුරු හරි කියන කේලම් කවුරු හරි කියන දේවල් විටින් විට ක්‍රියාත්මක කරනවා මිසක් මේක දැනුම් පද්ධතියක් හැටියට ඉස්සරහට අරගෙන ගිහිල්ලා මෙවැනි අර මේකේ ගමේ කතාවක් කියනෝනේ අපිට වැසිකිලියන්න ඕන නම් කනත්ත මතක් වෙනවා කියන ඒක වෙන විදිහට කියන්නේ මම අර පොඩ්ඩක් සරල විදිහට කරලා කිව්වේ අන්න එවැනි දේවල් මේ දේශීය වෛද්‍ය ක්‍රමේ තියෙන සාරගර්භ දැනුම යොදව ගන්න බෑ දැනුම යොදව ගන්න අපි නිදහසෙන් පස්සෙත් හිටුවා 48න් පස්සේ සුද්ධනම් අපිට පීරෙන්ඩපත් කරුවේ අපේ කට්ටිය එහෙම කරන්නේ නැති වෙයි කියලා. හැබැයි මේ මොහොත වෙනකොට අපි ගත්තොත් අපේ දෙපාර්තමේන්තුව, අපේ සංස්ථාව, අපේ පුහුණු ආයතන, අපේ විශ්වවිද්‍යාල ආයතන මේ හැම එකම ඉන්නේ දේශීය වෛද්‍ය ශේෂ්‍රය ගැන දන්නේ නැති, ඒකට ආදරේ නැති, ඒක ගැන ඒකේ උපාය මාර්ගික සැලසුම් නැති කණ්ඩායම්. ඉතින් ඒ අයගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේවැනි අදිසි අවස්ථාවකදී. එයාලා ඉතින් කරන්නේ රාජ්‍ය නිලධාරියෙක් හැටියට හරි කවුරු හරි විදිහට ජොබ් එකදී කාටරි ලියුමක් දාලා උඹ මේක කරපම් මේ එහෙම කරන්න බෑ. මේක වෙන සිස්ටම් එකක්. මේ සිස්ටම් එක දියුණු කිරි. ඒ නිසා මම කියනවා මේක හොඳ පාඩමක්. නැවත වතාවක් දේශීය වෛද්‍ය ශේෂ්‍රය ශේෂ්‍රයෙන් මෙවැනි ප්‍රශ්න විතරක් නෙමෙයි රටේ සෞඛ්‍ය ප්‍රශ්න වලට විධිමත්ව යොදව ගැනීම සඳහා මේ පරිපාලනය වෙනස් කරන්න ඕන. මේ සිස්ටම් එකේ තියෙන අනිකුත් හොඳ ගුණාංග පරිවර්ෂණ මේ ඔක්කොම දැන් අපෙන් කට්ටිය අහනවා පරිවර්ෂණ කරන්නේ නැද්ද කියලා. ඉතින් අපේ ගෙදර ඉඩම් විකුණලාද අපි පරිවර්ෂණ කරන්නේ? ඒවා එහෙම බෑ. නිකම් මිනිස්සු හිතන්නේ පරිවර්ෂණ කරනවා කියන්නේ කොත්තු රොටි හදනවා වගේ වැඩක් කියලා. එහෙම එකක් නෙමෙයි. ඒ ඒ ඒ සම්බන්ධව මුදල් වෙන් වෙලා තියෙන ඕන අවශ්‍ය දැනුම් පද්ධති තියෙනා එකතු කරන්න ඕන. ඒව කළා දැන් අඩු ගන්න ප්‍රචාරය කරන්න ඕන. නාවින්න පරිවර්ෂණ ආයතනයේ මම දැන් මම රාජසේවයේ විශ්‍රාම ගියා. මම හිටපු අවුරුදු 4 කාලය තුල මම විතරක් නෙවෙයි ගොඩක් අය ඉදිරිපත් කරපු පරිවර්ෂණ පත්‍රිකා අල්මාරි වල තියෙනවා. ඒවා ඉස්සරහට යන්න විදියක් නැහැ. ඒ නිසා මේවා සම්බන්ධව අපි රජයටත් ගරු ජනාධිපතිතුමාටත් අවධානය කරන්නේ වහාම මෙන්න මේ විදිහේ මේකට ආදරය කරන මේකට උනන්දුව දක්වන මේකට දැනුම තියෙන මේ රටට මේ සියලු දෙනාගෙන් සමන්විත මේ ශේෂ්‍යයේ මිනිස්සුන්ගෙන් මේක දිව්වොත් අපිට අඩු ගානේ කොරෝනා විතරක් නෙමෙයි ඉස්සරහට එන ඕන තත්යකට මුහුණ දෙන්න පුළුවන්. රටක් විදිහට මම හිතන ශ්‍රී ලාංකිකයන් විදිහට වයුත්තමනේ අපි හැම කෙනෙක්ම පෙර තත්වේදී බොහොම හොඳින් මේ දේවල් වලට මුහුණ දුන්නා. ඉතින් ඒ නිසා ඔබතුමා කියූ දේවල් නේද මම හිතනවා මේ වගේ කිවිතු බලධාරීන් නිලධාරීන් මේ දේවල් ඔස්සේ ක්‍රියා කරතන හැම තවදුරටත් අපිට මේක මර්ධනය කරගන්නට බොහොම පහසු ක්‍රමයක් බවට පත්වේවි. දැන් අපි අහන්න දකින්න තියෙන කාරණාවක් තමයි පෙරට වඩා මේ වෛරසයත් වෙනස් වෙලා හරි ප්‍රබලයි කියන තත්වය. මේ තුලින් තව වැඩි රෝගීන් සංඛ්‍යාවකට බෝවීමේ සම්භාවිතාවයක් තියෙනවා. එතනදී අපි කොහොමද ආයුර්වේදය තුළදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩවා ගන්නට කොයි වගේ උපදෙස්ද අපිට ලබා දෙන්නට හැකියාව? ඇත්තටම අපි මේක සමහරවිට මට මම ඇත්ත කියනවා ඒ නිසා මට ලොකු පාඩු වෙනවා. ඒ වුණාට කමක් නැහැ. මම කියන්නේ ඔබේ විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ඔබ දැන්වත් සූදානම් වෙන්න මේ සාම්ප්‍රදායික ආහාර වේල් වලට හැකිතාක් දුරට යන්න. මම කියන්නේ 100%ක් එක් කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අපි හුඟක් කාලවට දැනට රසකාරක වර්ණකාරක ඝනකාරක කැටිකාරක දාපු දේවල් තමයි පාවිච්චි කරන්නේ. මම නම් වශයෙන් කියන්නේ නැහැ. එතකොට බීම වර්ගත් ඒ වගේ. ඉතින් ඒ නිසා ඒ වයින් ඔබ මිදිලා මොකද මම එකක් කියන ඔබට බය වෙන්න එපා. ලෝ විශ්වයේ ඇති වෙන එමෙත පෘථිවිය ඇති වෙන ඕනෑම ප්‍රශ්නයකට පෘථිවියේ පිළිතුරක් තියෙනවා. ඒ පිළිතුර සොයා ගැනීම තමයි මම කියන්නේ කිසිදු විද්‍යාවකට නැත්නම් ස්වභාව විද්‍යාව තුළ ඕනෑම ප්‍රශ්නකට විසඳුමක් අපිට තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දේශීය වෙදකමත් ස්වභාව විද්‍යාවක්. ඒකේ පිළිතුරක් තියෙනවා. අපේ සාකමේ ඖෂධවල මේ ඇති වෙන ඕනෑම ලෙඩ රෝග තත්ත්වයකට පාලනය කිරීම ඒවා විධිමත් කිරීම සම්බන්ධව ඖෂධ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඖෂධය මොකක්ද කියලා අපි දන්නේ නැති එක විතරයි. දැන් මම ඔබට තේරෙනවා. කියන්නේ අපේ ස්වභාව ධර්මයේ මේ සාකමේ දේවල් සියල්ල නිෂ්පාදනය කළ තැන මිනිසා ඇතුළු සියලු සත්තු ජීවත් කරවන. ඒකට තමයි. ඉතින් අපි මහා දැවන්ත සතුන් හදන්නේ මේ සාක කොටස් භක්ෂණය කරලා. ඔවුන්ගේ ලෙඩ රෝග ඔක්කොම කර. ඒ නිසා ඒක තියෙනවා. හැබැයි
සූක්ෂම අසක් සූක්ෂම බුද්ධියක් අපිට තියෙනවනේ මේකේ මේ මොහොතේ අපිට මේක මොකද්ද පාවිච්චි කරන්න කියලා. දැන් අපි ඒ නිසා ඔබට කියනවා බීම වර්ගවලදී ඔබ බෙලිමල් පාවිච්චි කරන්න. ඒ වගේම ඔබ රණවර දිගටම පාවිච්චි කරනවා පාවිච්චි කරන්න. ඊළඟට ඊට අමතරව ඉඟුරු කොත්තමල්ලි තම්බපු වතුර තේ වතුර වෙනුවට බොන්න. ඊට අමතරව අපි දකිනවා දැනට සමහර වෙලාවට අපි ඉස්සර පෙරුම් කායම් අපි තෝරගෙන තමයි පෙරුම් කායම් දැන් කහණම් පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා කහ වෙනුවට අපි පුළුවන් නම් කුඹුරු ඇට මද පවුඩර් එක කුඹුරු ඇට මද පවුඩර් එක තේ හැන්දක් අපේ තේ වලට දිය කළා උදේට පානය කරන්න පුළුවන් නම් මේ වගේකින් අපිට ගොඩාක් වෙලාවට ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගන්න පුළුවන් ඒ වාහකයගෙන් පාලනය වෙන්න යම් පිටුවහලක් වෙනවා ඊට අමතරව අපි පැරණි සහල් වර්ග වලින් අඩු ගානේ කැඳ මං කියන්නේ බත් කණ්ඩ කියලා එක විශාල මුදලක් යනවා කැඳ වර්ග හැම උදේකටම අපි පාවිච්චි කරන ඒ කැඳ පාවිච්චි කිරීමේදී අපි සමහර අය මේකට විවිධ දේවල් යෝජනා කරනවා නමුත් අපි හිතනවා මේ කැඳ වර්ග පාවිච්චි කිරීමේදීත් හැකිතාක් දුරට වෛද්‍ය උපදෙස් ගන්න ඒකෙදි කරපිංච කොච්චර දානවද මේ සුදු ලුණු කොච්චර දානවද ඒ විදිහේ රතු ලුණු කොහමද දාන්නේ ඒව දාලා මොකද සමහර කොළ වර්ග තවත් කොළ වර්ග එක්ක දැම්මම එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළා හානි ඇති වෙනවා ඒ නිසා අවබෝධයෙන් කරන්න ඉතින් ඒක නිසා මේ අවබෝධයෙන් කිරීමේදී ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් විශේෂයෙන්ම අපේ තියෙන මේ මොනවද කුළුබඩු වර්ග ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි යොදව ගන්න ඉතින් එහෙම කළා හැකි දාද්දුරට සමහර දේවල් තියෙනවා මනස තාම පැහැදිලිව දේශීය වෛද්‍ය ක්‍රමේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ක්‍රමේ කියන්නේ පළවෙනි එක තමයි මනස නිරවුල්ව පීඩණයෙන් තොරව තියාගන්න යහපත් මානසික තත්ත්වය මොකද යහපත් මානසික තත්ත්වය නැති වුණොත් අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවා ඒක තමයි එතමුණ ගොඩක් කලවට අපි හරි බීතියක් තියෙනවා ඒ නිසා මේ කිසි දෙයකට බය වෙන්න එපා මොකද මම නම් පෞද්ගලිකව හිතන්නේ ඉපදුනොත් අපි මැරෙනවා ඒක තේරුම් ගත්තාම බය වෙන්න දෙයක් නැහැ මොකද ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මොකද බෞද්ධ සංස්කෘතියකට පිළිච්ච මිනිසු මොන ආගම ඇදහුවත් මේ රටේ ජීවත් වෙන්නේ ඒ තත්ත්වය තේරුම් ගන්න ඊට අමතරව හොඳම දේ තමයි කෙටි යෝග ව්‍යායාම ක්‍රම දැන් මොකද මම රජෙන් ඉල්ලා සිටිනවා අපේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් 1000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පුරාම තියෙනවා මේ අයට නියෝගයක් හෝ ඉල්ලීමක් අත්‍තර මේ අය කැමැත්තෙන් මේකට ඉන්නේ නියෝගයක් හෝ ඉල්ලීමක් චක්‍රලේඛනකින් නිකුත් කරන්න මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකම ජනතාවට දැනුවත් කිරීම සහ මෙන්න මේ විදිහේ අපි යෝග ව්‍යායාම කරුවාම අපි කියන කුණ්ඩලිනී ශක්තිය වැඩි කරනවා කියලා එහෙම සංකල්පයක් තියෙනවා එතකොට ඒ හරහා මිනිසුන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා හුඟක් අය හිතන්නේ කන බොන දෙයින් විතරයි කියලා නෑ ඒ කුණ්ඩලිනී ශක්තිය වැඩි කිරීම තුළ ඔවුන්ට ඒක ඔරොත්තු දෙන්න හැකියාව තියෙනවා. දැන් උදාහරණයක් ගත්තම ඉන්දියාවේ කොවිඩ් විශාල වශයෙන් බෝ වෙනවා. නමුත් ගත්තම මිය යන සංඛ්‍යාව ගත්තම රටේ ජනගහනයට සාපේක්ෂව තවම 10%ටත් අඩුවෙන් ඉන්නේ. ඉතින් ඒක මං කියන හොඳ තත්ත්වයක් නෝනත් මොකද ඉන්දියාවේ තියෙන සමාජ ආර්ථික දේශපාලනික සහ අනිකුත් භූමිකාවන් ගත්තාම ඒ ජීවත් වෙන පරිසරය තුළ ඔහොම ඔච්චර පැතිරිලත් මේ අඩුවෙන් මෙයාම පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ඒ මොකද සමහර අය ඉන්නවා සමහරට වතුර පිරිසිදු වතුරක් නැහැ. ඉතින් ඒ වෙනතත්. ඉතින් ඒ නිසා අපි ඊට වැඩිය වාසනාවන්තයි. අපේ රට ඒ නිසා ඒ ඔබේ මනස දැන් අපි දන්නව භාවනා කරන්න ඒකට මනස ශක්තිමත් කරගන්න අවශ්‍ය අර මං කිය යෝග ව්‍යායාම නැතුව හෙවි යෝග මිස් මකන ව්‍යායාම නෙවෙයි. කියන බර වැඩ නෙමෙයි. එතකොට ඒ විතරක් නෙමෙයි. ඊට අවශ්‍ය සැහැල්ලු ආහාර ලබා ගැනීම අපේ ශරීරයේ අභිප්‍රේරණය කරන ක්‍රියාවල යෙදීම තුළ අපිට පුළුවන් වෙනවා මේකෙන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ අර අපි කියනෝනේ දෙවියන්ගේ පුරුද්දට අපි වාහන යන පාර බුදිය ගත්තら අපිට බේරෙන්න බෑනේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මුඛ ආවරණ සෞඛ්‍ය උපදෙස් ටික ඒ විදිහට පිළිපදින්න. මොකද තව කෙනෙකුට සංක්‍රමණය වීම නතර කරන්න. ඊළඟට තමා හැම විටම තමාට අවංක වෙන්න. ඒ අවංක වීමේදී අංක එක තමයි තමන්ට යම්කිසි සොටු දියරක් ගන්නවා නම් වුණ තත්යක් වැඩි වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ඒ විතරක් නෙවෙයි ඒ සම්බන්ධව තමන්ට සැක කොවිඩ්
කියලා සැකය හිතුනොත් තමන් තනින් තනට ගිහිල්ලා තිබ්බොත් ඒ ගියපු තැන් පැහැදිලිව අර හමුදාපත්තුමාගේ වගේ පැහැදිලිව දැනුවත් කරන තොරතුරු වාර්තා කරන සංගවන්න එපා කිසිවක් මේකෙන් වෙන සංකූලතා තියෙන රෝගය තිබ්බොත් හැර මරණීය තත්ත්වයන් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ නමුත් අපේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා මේක වගකීමෙන් පැතිරීම පාලනය කරන්න ඒ නිසා උත්සව අවස්ථා සම්භාෂණ වෙනත් දේවල් වලදී හැකිතාක් දුරට කවුරු අකමැති වුණත් කියලා මේකෙන් මේ ඉදිරි සති කීපෙවත් අපි අත් මිදලා ඉන්න අන්න ඒ වගේ කාරණා මිසක් ඊට අමතරව මම ප්‍රසිද්ධියේ කසාය වට්ටෝරු හෝ වෙන බෙහෙත් කියන්නේ නැහැ මොකද ඒක වැරදි එහෙම වුණාම සමහර අය වෛද්‍යවරු එක්කවත් වෙන කිසි කෙනෙක් මුණ ගැහෙන්නේ ගෙදරට ගෙනල්ලා කසාය වට්ටෝරුව හදලා එහෙම නැත්නම් කල්කය චූර්ණය හදාගෙන බොනවා ඒක මේ අනිත් දෙයකටද වැඩිය භයානකයි ඒ නිසා මම කියන්නේ කවුරු හරි Facebook වල හරි අරව මේව දාන්නේ පිළිගන්න එපා පළපුරුදු වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න රාජ්‍යංශේනම් රජයේ ආයුර්වේද රෝහල් තියෙනවා ඊළඟට ප්‍රජාසෞඛ්‍ය වෛද්‍යවරු ඉන්නවා ඒ අයගේ උපදෙස් ගන්න ඒ උපදෙස් මත මම ආයුර්වේද පැත්තෙන් කතා කරන නිසා මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ බටහිර රෝහල් වලට එම්මොච් ළඟට යන්න එපා කියලා නමුත් මම මගේ යෝජනාව මේ දෙගොල්ලම එකතු වෙලා මේ කාර්ය හරියට කළොත් රටේ මේක මේ මොකද මේ මේක අපිට නොදැනුවා නාට මම උදේවරුෙත් පළාත් කීපයකට කතා කරුවාම මේක ස්ප්‍රෙඩ් වෙන්න තියෙන ඉඩ කඩ එනම් පැතිරෙන්න තියෙන ඉඩ ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ නිසා මම හිතන්නේ අපි හැකි තාක් දුරට ඒක පාලනය කිරීමට අපි කවුරුත් සවිඥානික වෙන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ අනිවාර්යෙන්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්‍ය නිමල් කරුණාසිරි මහත්මයා අපිත් එක්ක එකතු වුණා ගොඩාක් කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කරා එතෙන් අපි රටක් විදිහට ශ්‍රී ලාංකිකයන් විදිහට මේ මොහොතේදී බොහොම අවධානයෙන් යුතුව කල්පනාකාරීව මේ සමාජයේ ජීවත් වෙමු තව කෙනෙකුට මේ රෝගය රැගෙන යන්නේ නැතුව අපිත් පුද්ගලිකව තම තමන් ආරක්ෂා වෙලා අපි මේ රට මේ කොරෝනා මර්ධනය කරලා කොරෝනා වලින් තුරන් වෙන්නට අපි පෙර පරිදිම උත්සාහ කරමු හැමෝම කවන් එකතු වෙලා රජයට ඒ වගේම රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා ත්‍රිවිධ හමුදාවට පොලිසියට සෞඛ්‍ය අංශ මේ සියලු දෙනාටම අපේ සහයෝගය අපි ලබා දෙමු. එහෙමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක ඇවිල්ලා වටිනා කාල වේලාවක් ආයුබෝවන් ශ්‍රී ලංකා තුලින් අපේ ප්‍රේක්ෂකයන් හමුවට ආවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සියලු වැඩ කටයුතු ඉදිරියේදී සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් ඔබතුමාට අපි සමුදෙනවා. ආයුබෝවන් බොනවන්.